කලම්බ ඩොක්ටර් විශේෂාංගයෙන් පස්සේ අපි මේ සොඳුරු හෝරාවක් තමයි ගත කරන්න සූදානම් වෙන්නේ. ඔබ ඒ පිළිබඳව හොඳාකාරවම දන්නවා. මොකද දිගින් දිගටම අපි ඔබ කැමති ආදරණීය තරු මැදිරියට හැමදාමත් කැඳවාගෙන එනවා. ඔවුන් සමගින් සාකච්ඡා කරනවා. ඔබ වඩාත් ආදරය කරන ඒ සොඳුරු කලාකරුවන්ගේ වග තුග තොරතුරු දැනගන්නට ඔබ වඩාත් ඉහුසුලුව උනන්දු වෙන්න ඉන්න හින්දා ඔන්න අදත් ඒ වගේ ඔබ ආදරය කරන ජනප්‍රිය තරුවක් අපේ මැදිරියට කැඳවාගෙන ආවා. මේ ආදරණීය තරුව කලාව කියන්නේ බොහොම අපූරු දෙයක්. කලාව හැම කෙනෙක්ටම පිහිටන්නේ නැහැ. අන්න ඒ නිසාම තමයි කලාකරුවන්ට අපි හැමදාමත් ආදරය කරන්නේ. ඔවුන්ගේ ජීවිතවල සැඟවුණු විත්ති අපි හොයන්නට උත්සාහ කරන්නේ. ඔවුන් හරි දෙයක් කරත්, වැරදි දෙයක් කරත්, වැරදි පාරක ගියත් අපි ඔවුන් දිහා බොහොම විමසිලිමත්ව බලාගෙන ඉන්නවා. ඔවුන් නිවැරදි නම් අපි ඔවුන්ට ආදරය කරනවා. ඔවුන් වැරදි නම් අපේ හිත ටිකක් රිදෙනවා. ඒ හිත රිදෙන්නේ අපි සැබෑවටම ඔවුන්ට ආදරය කරන නිසා. අදත් ඔබ ආදරය කරන දැවන්ත චරිතයක් වේදිකාව, පුංචිතිරය, සිනමාව, මේ හැම තැනක්ම අතපත ගාපු ඔහු බොහොම අපූරු රංගන ප්‍රතිභාවයන් තුරින් ඔබව රසවත් කරපු ඔහු අපි අද කැඳවාගෙන ආව මැදිරියට. බලන්නකෝ මේ රූපරාමුවේ ඉන්නේ කවුද කියලා. වාරය මූණට දමල ගන්නවා වගේ යතුරු කෙරෙල්ල පොළොවේ ගැවිය හරියට යා. තවදුරටත් මේ වලව්වේ බාරකාරයක් නෙවෙයි කියලා පෙන්වන්න විදිහ. ඒකට කවන්නේ නැහැ. ඕවා ගණන් ගන්න එපා. කොහොම අපේ සංගීතකාර මහත්තුනි පඩම් ගන්න ඔබේ සංගීතය මට ඒක ශ්‍රවණය කරන්න ඕන. බලන්න ඔබ සැම වේලොබකින් චෙරි මඤ්ඤයට පියනගනායුරු බලන්න ඔබ සැම වේලොබකින් චෙරි මල්යායට පියනගනායුරු බලමැන චෙරි ගස් කීතු කීතුවි පරාජිතව බිම වැටෙනායුරු ලව් මැදුරු අලු බවට හැරෙයි ඉතිහාසය පස් යත වැළලි වලව් මැදුරු අලු බවට හැරෙයි ඉතිහාසය පස් යත වැළලි නවලව ඒ අලු මත ඉදිවෙයි මගේ මතු පරපුර එහි රජ වේ ඉඩමේදී විකිනේ වේදිකා නාට්‍ය ඔබ නැරඹුවා නම් මේ චරිතය ඔබේ හිතේ හැමදාමත් ඇඳිලා තියෙනවා විශ්වාසයි. අයිබෝන් ඔබතුමාට ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයා ටික කාලයකට පස්සේ කොළඹ ටෙලිවිෂන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ප්‍රථම වතාවට මං හිතන්නේ. නමුත් මේ ඔහු සම්මුඛ සාකච්ඡා වලට ඒතරම් කැමැත්තක් දක්වන්නේ නැද්ද කියලාත් මට හිතෙනවා. මොකද මට හම්බෙන් මේ තමයි ඔහුව මේ අපිට අද එකතු කරගන්නට හැකියාව ලැබෙන. මොකද වෘත්තීය ජීවිතේ, රංගන ජීවිතේ මේ හැම දෙයක් එක්කම බොහොම කාර්ය බහුලයි. මම මුලින් මහන්නම් ඔබතුමාගෙන් කොහොමද මේ දවස්වල කටයුතු අපි දන්නවා. දැන් ඩී.එස්. සේනානායක චරිතය ඔබ මේ දවස්වල රංගනයේ යෙදෙනවා තම්තිරගත වුණේ නැහැ. ඒ කාරණාවත් එක්ක ගොඩක් කාර්ය බහුලයි. ඔව් මේ ඒක පොඩ්ඩකට නැවතිලා තියෙනවා මේ දවස්වල නිෂ්පාදකවරුන්ගේ ප්‍රශ්නයක්. මේ වේදිකා නාට්‍යයක් කරනවනේ මනෝරත්නත් එක්ක, ජලත් මනෝරත්න, එයාගේ හඬ නිහඬ ඒකේ වැඩ තියෙනවා. ඉතින් මනෝ මේ දවස්වල මාස දෙකක් දුකේද යුරෝපීය සංචාරයක නියලිච්ච නිසා අපිට ඒක පොඩ්ඩකට නැවත්තන්න වුණා. දැන් ආයි 26 වෙනිදා නාරම්මල ඉඳලා පටන් ගන්නවා. ඒක දිගටම කරනවා. වේදිකාවටද වැඩිපුර මේ කැමැත්ත? වේදිකාව මට අතපසු වෙච්ච තැනක්. ඒ කියන්නේ මම පටන් ගත්තේ පාසල් වේදිකාවේ. වයිට වයස අවුරුදු 13යි මම පටන් ගන්නකොට. ඉස්කෝලේ මම නාට්‍ය තුනක් කරා. රාජකීය විද්‍යාලේ මම ඉගෙන ගත්තේ. ඊට පස්සේ ගුවන් විදුලි නාට්‍ය වලට සම්බන්ධ වුණා. ඊට පස්සේ වේදිකාව අතපසු වෙලා මාව ඒක මම බලනවා නේ, වේදිකා නාට්‍ය බලනවා නිතරම. නමුත් කවුරු මං කීප දෙනෙක් ගාවට ගියා, මාව කවුරුත් ගත්තේ නැහැ. දවසල ඉල්ලගෙන ගියා මං චරිත. ඊට පස්සේ මේ ඊට පස්සේ ධර්මසේනපති රජමාව ටෙලිනාට්‍ය වලට සම්බන්ධ කරගත්තා. ඒකෙන් මම දිගටම ටෙලිනාට්‍ය දැන් 72ක් රඟපෑවා. දැන් මම පොඩ්ඩක් ඒක නවත්තලා මේ වේදිකා නාට්‍ය වලට දැන් වේදිකා නාට්‍යයත් 15ක් විතර කරලා තියෙනවා. මේ දවස්වල ඉතින් ගොඩක් වේදිකා නාට්‍ය හරි ආසයි මම. ඉතින් මොකද මම පොඩි කාලේ අත්විඳපු දේ මම දන්නවා. ඉතින් මම ඒකට දැන්
පොඩ්ඩක් කැප වෙලා කරනවා ඒක. අනිවාර්යෙන් දැන් අපි නරඹපු රූපරාමුවලා තිබුණේ මේ ඉඩමේ දිවිකිනේ වේදිකා නාට්‍යයේ ඒ දර්ශන දකීදී මට හිතුණ දෙයක් තමයි වේදිකාව ලේසියෙන් ජය ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ හැමෝටම. මොකද වේදිකාව ග්‍රහණය කරගන්නම් හැම අතින්ම දක්ෂ වෙන්න ඕනේ හන්ට. එතකොට ගායනය නර්තනය මේ සියලුම දේ මේ ඉඩමේ දිවිකිනේ මේ අපි දැකපු රූපරාමුව තුළත් මේ ඔබේ ගායනයක් පවා තිබුණා. දැන් මේ කාරණාවේදී යම්කිසි අධ්‍යයනයක් කරන්නට අවශ්‍යමද ශිල්පියෙක්ට? ඔව්, ඒ කියන්නේ මේ මං කියන්නේ පළපුරුද්ද තමයි. මම කිව්වේ අර පොඩි කාලෙත් මම කරේ නූර්ති ශෛලිය නාට්‍යයක්. ඒ කියන්නේ ලංකාවේ ප්‍රථම ස්ථානය හම්බුණා ඒ අවුරුද්ද 68. ඒ අවුරුද්දේ මේ මනෝලගේ නාට්‍යයකුත් කරා පොරමඩල මහවිද්‍යාලයේ මධ්‍ය මහවිද්‍යාලයේ. ඒක දෙවෙනි ස්ථානයට ආවා. අපි පළවෙනි වුණා. අපේ දිවංගත HPS එන ශූරින් තමයි ඒ නාට්‍ය නිෂ්පාදනය කරේ. අපේ පාසල් ගුරුවරයා සිංහල ගුරුවරයා මේ ඉතින් ඒකෙදිත් ඒ නූර්ති ශෛලියේ ගායනා මට හොඳක් ඉවහල් වුණා. මම අත වශයෙන්ම මම ගායකයෙක් මේ වෙන්නත් මගේ ආසාවක් තිබුණා මුල් කාලේ. නමුත් ඒක තාම මේ හරියාකාර විශ්ත වෙලා නැහැ. මම ඕනතරම් සින්දු කියනවා. නමුත් මේ මනෝගේ නාට්‍යයත් අපි සින්දු කියනවා. ඒ කියන්නේ ඒ නාට්‍යයේ තේමාව වෙලා තියෙන එකෙන් කියවෙන්නේ මේ ලංකාවේ පැරණි පරපුරේ ගායකින්ට අත්වෙච්ච ඉරණම කේදාන්තයක් ඒක. ඉතින් මේ මනෝ එක හරි ලස්සන කරනවා. අපි 5 දිනක් ඉන්නවා මේ ගායන ශිල්පීන් මනෝත් එක්ක. ඉතින් අපි ඒක ඒ නාට්‍ය පෙන්වනවා. ඒක දිගටම දැන් දර්ශනවාර 50ක් පෙන්වලා තියෙනවා. තව දර්ශනවාර 50කට විතර ඉදිරියට තියෙනවා මේ වෙන් කරලා දින. එහෙම යනවා. වේදිකාවටම තමයි කාලය වෙන් කරලා තියෙන්නේ. වේදිකාව වගේම මේ ටෙලි නාට්‍ය මම අවුරුදු 3කින් විතර කරේ නැහැ. මොකද හොඳ පිටපතක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ බොහොම බාල වර්ගයේ තමයි ඇත්තෙන්ම මට හම්බෙලා තියෙන්නේ මේ. ඒ කියන්නේ හුඟක් දැන් මගේ කාලය දැන් අපි දන්නවනේ. අපි මම වයසයි මට මේ අවුරුදු මේ සුමානේ මට වයස 62 වෙනවා. 19 වෙනිදා ඔව් පදිනේ සමරන්නත් සූදානම්. ඒ ඔස්සේ ගොඩක් ලොකු කර්තව්‍යයන් රාශියක් කරනවා කාර්යබහුලයි. අපි ඒකෙන් කතා කරමු. මේ ඉතින් මේ මං හිතාගෙන ඉන්නේ දැන් අපිට තියෙන තව ටික කාලය. ඒක අවබෝධ කරගන්න එපා. දැන් ටෙලි නාට්‍ය 72 රංගපෑව කියන්නේ ඒක ටිකක් ඇති මට. හොඳම එකක් ආවොත් මම කරනවා. ඉතින් චිත්‍රපටිත් කරනවා. දැන් පතිරාජ මහත්තයාගේ මගේ හොඳ මිත්‍රයෙක් එයා පතිරාජ. එයාගේ මේ ස්වරූප මේ චිත්‍රපටිය මේ අවුරුද්දේම පෙන්වනවා. ඒක අපි මූලික සාකච්ඡාව තිබ්බ ඊයේ. ඒකේ ප්‍රචාර කටයුතුත් අපිම සම්බන්ධ වෙනවා. ස්වරූප කියන්නේ මේ ෆ්‍රාන්ස් කෆ්කගේ කියන්නේ යුරෝපයේ ජීවත් වෙච්ච අතිවිශිෂ්ට ලේඛකයෙක්ගේ මේ මෙටමෝෆෝසිස් කියන මේ කෘතිය ඇසුරෙන් කරපු මේ අනුවර්තනයක්. මේ ඒක මේ අපි ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඒකත් තියෙනවා. තව චිත්‍රපටි තියෙනවා. ඒ වගේ මේ එකපාර්ට් මොළුට එන්නේ නැහැ. තව තියෙනවා ගොඩක් ඒවා තියෙනවා. වේදිකා නාට්‍ය මේ සෑහෙන ඉස්සරහට කරන්න තියෙන චිත්‍රපටියකුත් මම දැන් මේ දවස්වල කියවනවා. මේ 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 ඒක නවකතාවක්. පිටපත නෙමෙයි නවකතාවක් කියවනවා. ඉතාම සුන්දර නවකතාවක්. ඒක මම තාම එලි කරන්නේ. ඉතින් ඒ වගේ මේ මේ ගොඩක් මේ කාර්යබහුල ඇත්තට. අනිවාර්යෙන් කාර්යබහුල නිසාමනේ ඉතින් අපිටත් මෙච්චර අමාරුනේ ඔබතුමන් සම්බන්ධ කරගන්න. මම දිගින් දිගටම උත්සාහ කළා. නමුත් ඔන්න ඔබ ඉල්ලපු නිසාම ඔබ ඉල්ලීම පරිදිම මේ ආදරණීය කලාකරුවා ඔන්න අපිත් එක්ක අද සම්බන්ධ වෙනවා මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නට. ඔහුගේ ජීවිතයේ බොහොම අපූර්ව තැන් සුන්දර තැන් අපි ස්පර්ශ කරන්න සූදානම්. සාමාන්‍යයෙන් මේ කලාකරුවෙක් ඊළඟ ප්‍රශ්නයට යොමු වෙනට කලින් මම දුරකථන අංකයක් මතක් කරලා හිටියොත් හොඳයි කියලා හිතුණා. අපේ විදේශීය ප්‍රේක්ෂකින් විශාල ප්‍රමාණයක් අපිත් සමගින් සම්බන්ධ වෙනවා. 130කට අධික ප්‍රමාණයක්. ඒත් එක්කම POTV අංක 111 ඔස්සේ ශ්‍රී ලාංකීය ඔබටත් මේ සඳුරු කතා බහට එක්වන්නට ඔන්න හැකියාව තිබෙනවා. අපේ දුරකථන අංකය 02-94-112-516-687 02-94-112-516-687 අපිට ඇමතුමක් දෙන්න ඔබ ආදරය කරන මේ සඳුරු කලාකරුවත් එක්ක ඔන්න ඔබට සජීවීව කතා බහ කරන්නට හැකියාව තිබෙනවා. මේ ලක්ෂ්මන් මහත්මයා මම අහන්න කැමතියි දැන් සාමාන්‍යයෙන් වේදිකාවට කාලය වෙන් කරන එක ටිකක් අසීරු කැටියුත්තක් නේ. මොකද කාලයක් තිස්සේ පුහුණු වීම කරන්නට අවශ්‍යයි. ඊට පස්සේ දර්ශනය වලට දුර බැහැර යන්න ඕනේ. මෙන්න මේක හින්දද මේ වේදිකාවේ අවපාතයක් අපි දකින්නේ? ශිල්පීන් වැඩිය සම්බන්ධ වෙන්නේ නැහැ කියලා අපිට හිතෙන්නේ. එහෙම කියන්න බෑ. වේදිකා නාට්‍ය උරලව බලන්න ගියාම නාට්‍ය රසක් බිහි වෙනවා. තරුණ පරපුර හරි උනන්දුයි. ඒ කියන්නේ ඇත්තටම ඒගොල්ලෝ මේ කියවලා දැනගෙන සහ අහලා කතා කරන දේවල් ඒගොල්ලෝ හුඟක් උනන්දු වෙලා දැන් මේ මං නම් කියන්නේ එහෙම කවදාවත් හිතන්න බෑ. ඒක මේ වේදිකාවෙන් තමයි කියන්නේ නාට්‍ය කලාව රංගනය ඉගෙන ගන්න. ඉගෙන ගන්න පුළුවන් හොඳම තැන. ඉතින් ඒගොල්ලෝ ඒකට හොඳට උනන්දුයෙන් මං නම් දැකලා තියෙනවා. ඒක
එහෙම කියන බෑ ඔයා අනිත් එමද දැන් වේදිකාව කියන්නේ කාර්ය බහුල සහ කාර්ය ශ්‍රමයේ කැප කරන්න අවශ්‍ය තන වෘත්තීය ශිල්පීන්ට මේක ටිකක් අර්බුදයක් වගේ අපිට හිතෙනවා ඒක අරක ඊට පස්සේ දැන් මෙහෙමයි දැන් මම ඒක මං හදාගෙන තියෙන්නේ මම ව්‍යාපාරික කටයුත්තක් කරනවා මම හවස පහමාරට මගේ ඒක නවත්වන ව්‍යාපාර කටයුතු ඊට පස්සේ මම වේදිකා රංගනය සඳහා පුහුණු වීම කරනවා රෑ 9 වෙනකම් හැමදාම කරනවා මාස 7ක් කරා අපි 12ක් නාට්‍ය අතුලපති රංගනයේ මේ ඒ වගේ දැන් මේකත් මාස 5ක් කරා මනෝ එක ඒ වගේ තව නාට්‍ය ගොඩක් තියෙනවා කරපුවා ඉතින් මේ ඒක මම ඒක මං කාලේ මං ඒක කළමනාකරණය කරගෙන තියෙන්නේ ඒ විදිහට ඒ කියන්නේ මම ඒක කරනවා මං ඒක කළ යුතුයි මගේ අවසානයේ දක්වා මම ඒ ඒ කටයුත්ත ඒ විදිහට කරනවා ඒ අතරේ ඉතින් හොඳ නිර්මාණයක් ආවොත් රූපවාහිනී හරි චිත්‍රපටයකට හරි සම්බන්ධ වෙනවා මගේ ව්‍යාපාරික කටයුතු මම මගේ ආදරණීය බිරිඳේ අවස්ථාවේදී බලා ගන්නවා ඉතින් මේ ඒ ඒගොල්ලෝ අපි අවබෝධයෙන් ඒක කරගෙන යනවා දැන් මේ හොඳ නිර්මාණයක් ලැබුණොත් රංගනින් දායක වෙනවා කියලා ඔබතුමා කියවනේ හොඳ නරක කියන නිර්මාණ වෙන් කරගන්නේ කොහොමද සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයා අපි විදයිනේ අපේ උසස් ගණේ විදියට සලකන නිර්මාණ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට ගැමි සමාජයට ටිකක් ලොකු වැඩි බර වැඩි වෙන්න පුළුවන් උන් සරල නිර්මාණවලට කැමැත්තක් දක්වන්න පුළුවන් මේ හොඳ නරක මේ ප්‍රේක්ෂකයාත් එක්ක කොහොමද වෙන් කරලා හඳුනගන්නේ දැන් ඕක විග්‍රහ කරන්න මේ හරිම පහසුයි ඒ කියන්නේ මේ හුඟක් උදාහරණ දිනවා මට එකපාරට මතක් වෙන්නේ දැන් ඇයි මේ මිනිස්සු මේ ඉන්දියාවෙන් ගෙන්න තෙලිනාට්‍ය බලන්න කියලා බලන්නේ හරි දැන් අපේ රටේ ඕන තරම් නිර්මාණ කරන්න පුළුවන් නිර්මාණ කරපුවා සිය ගාණක් අහක දාලා තිනවා ඒ වයින් හොඳ ඒවා තෝරලා ඇයි බැරි පෙන්නන්නේ මොකද මේ ඉන්දියාවේ හරි කොරියාවේ හරි වෙනත් රටක හරි නිර්මාණ ගෙනිලා හඬ කවලා පෙන්වන්නේ ආ ඊට වැඩි කොච්චර නිර්මාණ කරන්න පුළුවන් දක්ෂය මෙහෙ ඉන්නවද ඒ හොඳයිද නරකයිද කියන එක ඒ මම කියන එක උදාහරණයක් දැන් හොඳ නරක කියන එක ඕනම කෙනෙකුට අවබෝධ වෙනවා මේ අපි මෙහෙම වටපිට බැලුවත් මේ මේක හොඳද නරකද කියන එක අවබෝධ වීම ඒක සාමාන්‍යයෙන් අපි පාසල් අධ්‍යාපනයේ ලබන තැන ඉඳලා අපි මේ සියලුම දෙනාව මේ විශ්වවිද්‍යාල මට්ටමට උගන්වන්නේ නැහැ මමත් පාසල් හැරගිය ශිෂ්‍යෙක් මම ලංකා ඒ කියන්නේ ලංකාවේ නෙමෙයි ලෝකේ ඒ කියන්නේ මේ හොඳ මේ කියන්නේ දැනුම තියෙන ඒ කියන්නේ සමාජය තුළ ජීවත් වීමට අවශ්‍ය වෙන පුරවැසියෙක් හැටියට එළියට බහලා දිනවා. ඉතින් මං දන්නවා මගේ හොඳ නරක කියන එක තෝරගන්න ඉතින්. ලංකාවේ ගොඩක් දෙනා දන්නා නමුත් ඒවට මේ පාලක පන්තිය මේ මේ සමහර වෙලාවට රුකුල් දෙනවා නරක පැත්තට මේගොල්ලෝ මොඩ කරන්නේ කියන්නේ මනස බුද්ධිය අඩු කරන්නේ. ඒක වටහා ගන්න ඕනේ මිනිස්සු. ඒ කියන්නේ ඒක තමයි මේ සුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ බුද්ධිමත් වෙන්න වෙන්න ඒගොල්ලෝගේ තියෙන ඒ කියන්නේ දුර් දාන්ත ඒ කියන්නේ ක්‍රමයන් වලට එරෙහිව නැගිටින්න හදනවා මේ ජනතාව ලෝකේ පුරා හැම සිද්ධ වෙලා තියෙනවා ඉතින් අපි ඒක අවබෝධ කරගත යුතුයි ඒ කියන්නේ හැමතිස්සෙම සිද්ධ වෙන්නේ කලාව ඒ කියන්නේ නියම ඒ කියන්නේ හොඳ නරක රෝයහපු එකම මේ හරි බයයි ඒ කියන්නේ මිනිස්සු මේක වටහා ගනීද මේ හොඳ කියන්නේ මොකද්ද ආ නරකම මොන්ට පෙන්වන්න ඕනේ ඒ කියන්නේ මේ රසය ඒ කියන්නේ හරිම බාල රසයක් ගෙනලා අනේ ඉතින් අපි මේ මේ අපේ ජීවිත නේද කියලා මේ මේ ඒගොල්ලෝ බලන් ඉන්නවා දැන් හරීම ආසාවෙන් බලන් ඉන්නවා ඉන්දියාවේ නාට්‍යම දැකලා තියෙනවා ඉතින් නමුත් ගැඹුරක් තියෙන අර්ථයක් තියෙන දැන් අපි උදාහරණයකට කියමු දැන් බූඩි කරලා තියෙන ෆිල්ම් එක මේ 19 මගේ උපන්දිනේ දවසේම රිලීස් වෙනවා එතකොට දැන් අපි තව චිත්‍රපටි තියෙනවා ඒ කියන්නේ ලංකාවේ දැන් ධර්මසින පතිරාජයන් කරපු චිත්‍රපට නිර්මාණ පෙළ ගත්තොතින් අහස් ගව්ව බඹුරු ඇවිත් එයා දැන් ලොකු ළමෙක් සොල්දාදුන් නැහැ පොන්මනි සොල්දා ඒ වගේ චිත්‍රපටි එදා කාලේ ඒවා ප්‍රතික්ෂේප වුණා මිනිස්සු මාසයක්වත් චිත්‍රපටි ශාලාවල නැරඹුවේ නැහැ නමුත් අද වෙනකොට එදා ඉඳලා අද වෙනකන් සියලුම විශ්වවිද්‍යාලවල ලංකාවේ ඒ චිත්‍රපටි උත්සව පවත්වලා ඒව ගැන විශේෂ සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වලා ඒ චිත්‍රපටිවල තියෙන මේ අන්තර්ගතය පිළිබඳව ආකෘතීන් පිළිබඳව විශාල සංවාද පවත්වනවා ඒ හේතුව ඒ කියන්නේ අර ඒ කාලේ මිනිස්සුන්ට ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම අපි මිනිස්සුන්ව දැනුමෙන් මේ අවදි කර දැනුම සන්නද්ධ කරන්න ඕනේ මේවා වටහා ගැනීම සඳහා. දැන් මම හොඳම මේ උදාහරණය තමයි දැන් පතිරාජගේ මේ ස්වරූප චිත්‍රපටිය අවබෝධ කර ගැනීම සඳහා මේ ලංකාවේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු මහාචාර්යවරුන්ටත් පුළුවන් වෙයිද දන්නේ. මොකද පතිරාජ කියන්නේ මම යහුව ගැන නිතරම කතා කරන්නේ ඔහු තමයි මාව සිනමාවට ගෙනාවේ. ඉතින් මේ ඔහු මම ඒ කියන්නේ ඔහු ඉන්නේ සාම ඉහළ ස්ථානයක දැනුමෙන්. ඉතින් ඒ ඒ ඔහු කරන නිර්මාණයක් අවබෝධ කර ගැනීම සඳහා
මේ විශාල දැනුම් සම්භාරයක් සමග ප්‍රේක්ෂකයා සන්නද්ධ වෙලා ඉන්න ඕනේ. ඉතින් විශ්වවිද්‍යාල මට්ටමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනිවාර්යයෙන්ම ඒවා ඒ තැනට යන්න, ඒ කියන්නේ මේගොල්ලෝ තමයි පෙරගමන් කරුවෝ ඇත්ත වශයෙන්ම. බුද්ධිය, දැනුම, මම කියන්නේ මේ මේ විශ්වවිද්‍යාල වලින් පිට මේ දැනුම ප්‍රසාරණය වෙන්නේ නැහැ කියලා ඇත්ත වශයෙන්ම. මේ මම ඔබතුමන්ගෙන් අහන්නේ මෙන්න මේ කාරණාව. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔය ආචාර්ය මහාචාර්යවර මට්ටමේ විශ්වවිද්‍යාල මට්ටමේ කරන හැම නිර්මාණයක්ම මේ එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවත් වෙන සාමාන්‍ය ජනතාවට වැටහෙවිද? අපේ උසස් හොඳයි කියලා හිතන නිර්මාණ. ඔව්, ඒ කියන්නේ ඒක තමයි අපි, ඒ කියන්නේ අපේ කාර්යභාරය වෙලා තියෙන්නේ කලාකරුවෝ හැටියට, ඒ කියන්නේ ප්‍රගතිශීලී ප්‍රගතිශීලී ප්‍රගතිය කියන වචනේ, ඒ කියන්නේ ඒ කියන්නේ අපි සමාජ ගමනට ප්‍රගමණයට අපි වැඩ කරන්න ඕන කියන එක. ඒ කියන්නේ අපේ තියෙන අපි මං ඉන්නවා පුරවැසි බලයේ සංවිධානයේ, අපි කරන්නේ පුරවැසියන්ව ඒ සන්නද්ධ කිරීම දැනුමෙන්. ඒ කියන්නේ හොඳ කියන ඔයා අහපු එක, හොඳ කියන්නේ මොකද්ද, නරක කියන්නේ මොකද්ද? ඒ කියන්නේ හොඳ නරක කොතරම් තියෙනවද? මේ පාර්ලිමේන්තුව ගත්තත් අද ලංකාවේ කොයිතරම් බනිනවද? මම දැක්ක අද පත්‍රේ දාලා තියෙනවා හෙඩ්, ඒ කියන්නේ මූල ශීර්ෂ පාඩය, සියලුම දෙනාගෙන් 90% විතර වාහන ගෙනෙල්ලා එක්කෙනා කෝටි 25ක කියන්නේ ලාභ අරන් තිනවා. ඒ කියන්නේ ඒ වගේ මේ මේ විශාල මේ ඒ කියන්නේ දූෂණයන් සිද්ධ වෙන ඒක නරකයි කියන එක. ඉතින් හොඳ නරක වටහා ගන්න ඊට වඩා දෙයක් නැහැ. මං හිතන්නේ ඕන තරම් තියෙන උදාහරණ හොඳද නරකද කියන එක. කලාකරුවාගේ භූමිකාව වෙන්නේ හොඳ නරක තෝරා බේරා ගන්නට නොහැකියාවක් ඇති අයට ඒ වටහා දීම නිර්මාණශීලීත්වයේ තුලයි. ඔව්, ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ අපි කරන්න ඕනේ ඒක අපේ ජීවිත කාලය තුළ. ඒ කියන්නේ අපි ඉතිහාසය දැනගන්න ඕනේ, හොඳ නිර්මාණ කියවන්න ඕනේ. අද සමාජයේ අද තියෙන ප්‍රශ්නේ තරුණ තරුණියන්ට මේ කියවීමේ රුචිය, මේ ඒගොල්ලෝ කියනවා, ඒගොල්ලෝ මේ 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 මොකක් කියන්නේ රූපවාහිනිය නෙවෙයි, මේ දුරකථනය, ඒ කියන්නේ මේ අන්තර්ජාලය, ඒ කියන්නේ ඒවා භාවිතා කරලා ඒගොල්ලෝ ඒවා කියවනවා කියලා. ඇත්ත වශයෙන් එහෙම කරනවා නම් බොහොම ලොකු දෙයක්. පොතපත හදෑරීම, පොතපත කියවීම විශාල දැනුම් සම්භාරයක් ලබා ගන්න වෙනවා මේ තරුණයින්ට. මොකද හොඳම උදාහරණේ ගිය සුමානේ මේ ප්‍රංශේ ජනාධිපතිකමට පත් වුණ අවුරුදු 39 තරුණයෙක් මම දැක්කා. ඔහු මේ මේ පඩිපෙළ දුවගෙන යන්නේ, ඒ කියන්නේ ඒ තරම් හරි තරුණ ජවයක් තියෙන. මං හරි ආසයි ඒ වගේ කෙනෙක් අපේ ලංකාවේ මේ මේ නායකත්වයට පත් වෙනවා නම්. මොකද මේ ඉතාම දීර්ඝ ගමනක් අපිට යන්න තියෙනවා. හුඟක් මේ මේ ශක්ති සම්පන්න, ජව සම්පන්න යුගයකට අපිට එන්න තියෙනවා. ඉතින් මම කැමතියි ලංකාවේ විශ්වවිද්‍යාලවලින් හරි ඒ වගේ, මම කියන්නේ මේ මේ විශ්වවිද්‍යාලයෙන් පිට අනිවාර්යෙන් ඉන්න පුළුවන්. දැන් මමත් මගේ මම මගේ දැනුම ප්‍රසාරණය කරගත්තේ ඒවයින් නෙවෙයිනේ. මම පොතපත කියවල, ඒ කියන්නේ මගේ තාත්තා ලංකා සමාජ පක්ෂයේ වාමසික ව්‍යාපාරේ හිටපු කෙනෙක්. ඉතින් මේ අපි අපි අනිවාර්යයෙන්ම අපි ඉදිරියේදී අපේ තියෙන මේ ඉතාම කෙටි කාලේ වුණත් අපි ප්‍රයෝජනට ගන්න මේ අපි වියදම් කරන්නේ, ඒක වැය කරන්නේ ජනතාවගේ මේ සුභ සිද්ධියට. අනිවාර්යෙන් කලාකරුවන්ගේ යුතුකම, පරම යුතුකම වන්නේ ජනතාවට හරි දේ ලබා දීම, ජනතාව දැනුමින් සන්නද්ධ කිරීම, පෝෂණය කිරීම හොඳ නිර්මාණතුලින්. හොඳයි, අපේ ප්‍රේක්ෂකයන්ට මම නැවතත් දුරකථන අංකය මතක් කරන්නම්. 0294 112 516 687 අපේ සුපුරුදු දුරකථන අංකයට අමතුමක් දෙන්න ඔබ ආදරය කරන කලාකරුවන් කලාකරුවත් සමගින් අද කතා කරන්නට හැකියාව තිබෙනවා ඔබටත්. හොඳයි, අපි ප්‍රේක්ෂකයන් දැනගන්නට කැමති ඇති ඔබ කලාවට ආවේ කොහොමද, පෞද්ගලික ජීවිතයේ තොරතුරු ටිකකුත් අපි ආරම්භ කරමු එතනින්. මේ කොහොමද ඔබතුමන් කලාවට සම්බන්ධ වෙන්නේ, මොන වගේ අත්දැකීමක්ද පළවෙනි වතාවට කැමරාවක් ඉස්සරහා කොහොමද රංගනේ යෙදුනේ, අතීතය මතක් කර. ඔව්, ඒ කියන්නේ මං කිව්වර පාසල් එක මේ ජීවිතය පස්සේ මම 1989 අවුරුද්දේ, ඔව් නෑ 84 අවුරුද්දේ, අවුරුදු මගේ වයස අවුරුදු 29 එතකොට ප්‍රථම වතාවට පතිරාජ මාව කැමරාවක් ඉදිරියට දාලා, ඒ කියන්නේ චලන කැමරාවක් ඉදිරියට දාලා හිටවල මෙහෙම කරපන් කියලා මට විධානයෙන් දුන්නා. ඉතින් මට එදා රෑ ඒක කරගන්න බැරි වුණා. ඒ කියන්නේ මම මේ අසමත් වුණා ඒ දර්ශනයට. ඔව්, මම අවුරුදු 12 ඉඳලා මේ උපැස්සියවල පළඳින කෙනෙක්, මේ පාසල් අවදි ඉඳලා මේ මම උපැස්සියවල ගලවලා රාත්‍රී දර්ශනයක් එදා තිබුණේ. පොට්ටෙක් වගේ කියන්නේ පේන්නේ අන්ධෙක් වගේ කියන්නේ. එදා මං මම හිතුවා ඉතින් පතිරාජ මට බැනලා එළවයි කියලා. නමුත් එයා මම හරි යාළුයි. පස්සේ මාව එයා වෙනත් දවසක ගත්තා. එයා දැකලා තිනවා මාව වෙවුලනවා. ඒ තරම් මේ මම මේ
බැරි වෙලා තියෙනවා මට කරගන්න. එයාමට තාමත් හම්බුනවා කියනවා යකෝ වෙවුලුව කියලා. ඉතින් ඊට පස්සේ ඒක ඉතාම සාර්ථක වුණා වෙනත් දර්ශනයක් මම කරා. ඊට පස්සේ ආයේ දර්ශනය කරා ඉතාම සාර්ථක වුණා. දිගටම දිගටම ඊට පස්සේ ඒක අවබෝධ වුණා. ඒ කියන්නේ මෙහෙමයි කරන්න ඕනේ මේක. තමන් ඒ කියන්නේ ඒ චරිතයට යන විදිය, ඒ කියන්නේ චරිතය ගන්න විදිය, ඒ කියන්නේ කරලා යුතු දේ අධ්‍යයනය හුඟක්ම දක්ෂයක් නේ මම. නමුත් මම මට පුළුවන් විදිහට මම ඒක කරගෙන යනවා. හුඟක්ම දක්ෂයක් නෙවෙයි කිව්වට අපි නම් ඒකට එකඟ වෙන්නේ නැහැ. මොකද අද ඔබට දැක බලා ගන්නට හැකියාව තිබෙනවා වීඩියෝ දර්ශන කිහිපයකින්. එතුමා රංගනයෙන් දායකත්වයේ දක්වපු නිර්මාණවල තියෙන වෙනස්කම්, මේ චරිතවල වෙනස බොහොම අපූර්වවට හඳුනාගෙන කොහොමද රංගනය කරන්නේ කියලා බොහොම පැහැදිලිව අපිට පේන නිසා මේ තරම්ම දක්ෂයක් නෙවෙයි කියන එක ගැන මම මේ විරුද්ධයි ඒකට. හොඳයි, දැන් ඔබතුමා සඳහන් කළා මේ කාලයකට ඉහතදී චරිත ඉල්ලගෙන ගියා කියලා. ඒ කටුක බව, මේ කලාවට එන තියෙන ආසාව හින්දම ඒ ආපු ගමන් මගේ අමිහිරි අත්දැකීමුත් ඇතිනේ. ඒ අත්දැකීමුත් අපි ප්‍රේක්ෂකයන් සමග. ඔව්, ඉස්සෙල්ලා මම මේ පත්තරේ දැක්ක, මම සරසවි පත්තරේ වෙන්න ඕනේ කාලේ මේ නළුනිලියන් මේ සඳහා එකන කැමැත්ත තියෙන අය එන්න කියලා. ඉතින් මම නිකම් මට පොඩි පැකිලීමකුත් තිබුණා යනවද කියලා. ඒක හෙලේනා ලෙහෙතුමකි කියලා ලංකාවේ ෆින්ලන්ත තානාපති බිරිඳ මේ අනේ අබිලික් කියලා නාට්‍යයක් කරනවා මෙහෙම සුදර්ශී ශාලාවේ. මම පාසල් හැර ගිහිල්ලා මම මේ දවසක් මම ටිකක් ප්‍රමාද වෙලා වගේ ගියේ. මම එතනට යන්නත් නිකන් සුමානයක් දෙකක් විතර ගියා. පහ වුණා දැන් අර දර්ශනේ අර නිවේදනය දැකලා මේ පත්තරේ දැන්වීමයි. ඊදවසේ මම ගියත් නිකන් නෙවෙයි, මේ කවුද දයනන්ද ගුණවර්ධන ෂූරින් හම්බ වෙලා එතුමාගෙන් ලියුමකුත් අරගෙන මේ එතුමත් මම දැකලා ඇති පාසල් වේදිකාවේදී. මොකද ඒගොල්ලෝ හරියට නාට්‍ය බලන උදවිය, ඒකෙම නියලිච්ච කට්ටිය ඒ කාලේ. මේ එතුමා ලියුමක් දුන්නා. මම ඒක අරන් යනකොට අනේ දැන් නම් බෑ, දැන් ප්‍රමාද වැඩි, දැන් පරක්කු වැඩි, ආයිසරයක් පත්තරේ දැන් මම එන්නකෝ කිව්වා. එදා මාව නිකන් අයියෝ වං ඉදිරියදා දැක්ක. එතන ඉන්නවා කම්මල් හිටියා, මහේන්ද්‍ර ඉන්න ඇති මං ගුණාට මතක නැහැ. නමුත් අපේ පාසලේ හිටියා තව මේ ඇල්බර්ට් ඉදිරිසිංහ මහත්තයාගේ පුතා ජනක ඉදිරිසිංහ, එයත් හිටියා. යයි මමයි අර පාසල් වේදිකාවේ රඟපෑවා. ඉතින් එයා මට විහිළු කරා. කියන්නේ මේ ඒ මං ඒ පාසලේ කරපු නාට්‍ය ආරච්චි කෙනෙක්ගේ චරිතයක්. ආහා, ඒ ආරච්චිලි ඉස්සර කියලා අර ගොන් ඉදිරි යන කෑල්ලක් එතන දාලා. ඉතින් මම ඉතින් එහා හිනා වෙලා මගේ හිතයට තිබුණු වේදනාව දරාගෙන මම එළියට බැස්සේ එතනින්. ඊට පස්සේ මම හිතුවා ඒ වගේ තව තවත් දේවල් වුණා මම ඒව කියන්න යන්නේ නැහැ. නමුත් මම හුඟක්ම මං හිතුවා මාව ගැලපෙන්නේ නැහැ ඔයාලට කියලා. ඉතින් ඒ නිසා මම අයින් වෙලා ඉන්නකොට තමයි දවසක් පතිරාජ කිව්වේ, අඩේ උඹ හොඳයි මේ සිරිසේනගේ චරිතෙ උඹ වරෙන් කිව්වා. ඉතින් මාව එදා නිකන් මේ සතුට, මම ඒ සතුට මම පෙන්නුවේ නැහැ වෙලාවේ. අනික මේ වගේ මිනිස්සෙක් මේ ආචාර්ය ධර්මසේන පතිරාජයන් කතා කරන්නේ. ඒක මම ඊට පස්සේ ගිහිල්ලා තමයි මම කිව්වේ අර ඊට පස්සේ එයාගේ නාට්‍ය මම දිගටම නමයක් රඟපෑවා ටෙලි නාට්‍ය. පස්සේ මට ඔය නැසී ගිය මේ අපේ කවුද මේ මතක් වෙන්නේ නැහැ, මේ ඔය රොඩ්‍රිගෝ ග්‍රැන්විල් තමයි කිව්වේ මට දවසක් ඇවිල්ලා, යකෝ දැන් ඔතන හිටියේ ඇති, බැහැපන් එළියට රඟපාපන් කිව්වා. හරි, මම බැලුවා මේ මොකක්ද මේ කියන්නේ. හරි, ඇත්තටම මේ ග්‍රැනා කීපක හරි ග්‍රැනා වෙනම චරිතයක් ගැනගෙන කතා කරන වෙනම මාතෘකාවක් ඒක යන්න ඕනේ. ඊට පස්සේ මම වැස්ස එළියට බැහැලා මම ඊට පස්සේ තමයි මේ පතියව අමතක කරේ නෑ කවදාවත්. පතියගේ නිර්මාණවල ඊට පස්සේ මම නිෂ්පාදන කළමනාකරුවට වැඩ කරලා තියෙනවා. ඉතින් ඊගරයත් මට හම්බෙනවා මගේ ජීවිතේ මාව වෙනම් මගකට යොමු කරපු එකෙනෙක්. යා ඉතින් ඒ වගේ තමයි යන්නේ. අනිවාර්යෙන් ඒ සතුට අපිට පේනවා ඔබතුමන්ට. මොකද තමන්ගේ හිතේ දෝලනය වන, හිතේ පැල් බැඳගත්ත දෙයක් තියෙනවා නම් කලාව කියන දේ එය මේ ඉෂ්ට කරගන්නකම් කලාකරුවන්ට ජීවිතේ අවසාන මොහොත දක්වා මේ කලාව තමයි ඔහුගේ ජීවිතේ වෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි ඔබ තෝරා බේරාගෙන නිර්මාණ කළත් ඒ නිර්මාණ බොහොම අපූර්වට නිර්මාණ වෙලා වෙනස හඳුනාගෙන මේ ධර්මසේන පතිරාජයන්ගෙන් ලැබුවු ඒ අත්දැකීම මේ පන්නරය නිසාම වෙන්නට ඇති. හැමදාමත් අපිට හදවතේ නොමැකෙන සටහන් තවන්නට සමත් වුණු චරිත තමයි ලක්ෂ්මන් මෙන්ඩිස් කියන මේ ආදරණීය කලාකරුවන්. හැමදාම
තාමත් අපි ඉදිරියට ගෙනාවා. ඉතින් කාල වේලාව නම් ඉතාමත් ඉක්මනින්ම ගත වෙනවා. ඉතින් විරාමයකට යන්නටත් අවශ්‍යයි අපිට. නිෂ්පාදකතුමන් කියනවා විරාමයකට යමු කියලා. විරාමයකට යන්නේ අපි තවත් ඔබේ මතකයේ රැඳුණු බොහොම අපූරු ලක්ෂ්මන් මෙන්ඩිස් කලාකරුවා නිර්මාණ රංගනින් දායක වුණු නිර්මාණයකින්, වීඩියෝ දර්ශන කිහිපයකින්. මද්දහන ටෙලිනාට්‍ය ඔබට මතක ඇති බොහොම අපූරු රංගනයක් එතුමා ඉදිරිපත් කළා. ආදරණීය සැමියෙක් වරෙක, ආදරණීය පියෙක්, ආදරණීය ගැමි චරිතයක් රඟපෑවේ මද්දහන ටෙලිනාට්‍ය. අපි වීඩියෝ දර්ශන නරඹන ගමන් යන්න සූදානම් විරාමයකට. විරාමයක් අපි ලබා ගත්තා. විරාමෙන් පස්සෙත් මේ සඳුරු අපූරු කතා බහ ඉදිරියට කරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. විරාමයට යන්න කලින් ඔබ රූප රාම් කිහිපයක් නැරඹුවනේ. මද්දහන ටෙලිනාට්‍ය බොහෝ දෙනා ආදරය කරන, බොහෝ දෙනා වැළඳගත් ටෙලිනාට්‍යයක්. අපි ටෙලිනාට්‍ය ගැන කතා නොකළත් ටිකක් අඩුපාඩුවක් කියලා හිතෙනවා. මොකද බොහොම අපූරු චරිතයක්, ආදරණීය චරිතයක්. ඒ ටෙලිනාට්‍යයට කොහොමද අවතීර්ණ වුණේ? කියන්නේ කොහොමද ඒ චරිතය Taman ගේ කරගත්තේ? මම ඔයක මේ සුමිත් රත්නාගේ නාට්‍යනේ. රවි තමයි, රවීන්ද්‍ර තමයි සහාය අධ්‍යක්ෂක. එයා තමයි මට ඔය මේ පිටපත ගෙනලා දීලා. මේ මං අර මගේ ව්‍යාපාර කරන තැනට ආවා. ඇවිල්ලා පිටකොටි කුමාරීදී ඇවිල්ලා, අයියේ මේ ටෙලිනාට්‍ය මං ටෙලිනාට්‍ය කරන්නේ නැහැනේ බං, මං ටෙලිනාට්‍ය නවත්තලා දෙන්නේ කියලා. ඉතින් මම නෑයි මේක මං සුමිත් රත්නායක. මං කො සුමිත් රත්නායක කවුද? මං දන්නේ නැහැ ඇත්තනෝ සුමිත්ව. හැබැයි මම සුමිත් එක වැඩ කරලා තියෙනවා, නමින් අඳුරන්නේ නැහැ. අපි දෙන්න එක එක රූපරාමයේ රඟපාලක් තියෙනවා ටෙලිනාට්‍යයක කලින්. පස්සේ මේ බැහැයි කියලා, ඉතින් කමන අයියා මේක තියාගන්නකො, මේක කියවන්නකො කියලා පිටපත තියලා ගියා. මම පිටපත කියෙව්වේ නැහැ. ඊට පස්සේ මේ ආයි ඔන්න සුමාන තුනකට ඉතර පස්සේ මිනිහා ආවා. අයියේ කියෙව්වදරක කියෙව්වේ නැහැ බං, මං ඔය ටෙලිනාට්‍ය කරන්නේ නැහැ, බලපංකො යන ටෙලිනාට්‍ය මොනවද කියලා අරමින් කියලා. මම එහෙම කියන්න එපායි, මේක හොඳ එකක් බලන්නක පොඩ්ඩක්. හා හා බෑ වරෙන් වෙනම් මං කියලා මම මිනිහා යවලා මේ නිකන් ගෙදර ගිහලා පොඩ්ඩක් කියෙව්වනේ. නැත්නම් සම්පූර්ණ එක කියෙව්වේ නැහැ. මේ කියෙව්වේ නැරොනේ මේක වෙනසක් තියෙනවා. දැන් මම ඊට පස්සේ දැන් මේකට කාලය තනිකරම දවස් 30ක් එක දිගට මේ යොමු කරන්නේ කොහොමද? ඒ කියන්නේ මම සම්පූර්ණයෙන් යන්න ඕනේ, කියන්නේ වෙනම ලෝකයකට යන්න ඕනේ. ඊට පස්සේ මේ මං තීරණයක් ගත්තා, එහෙනම් හරි එහෙනම් කරමු කියලා. මේ ඊළඟ ඉතින් ගරු දෙනු කතා කරලා අරම මේ කාලයේ සීමාව තුළ මම නැතිකමට ඉතින් මගේ තියෙන ඒවා ඔක්කොම මේ දාලා, ඊට පස්සේ මේ ඔන්න ඔහම තමයි. කියන්නේ දෙපාරක් විතර මම පස්සේ මම ඔයා කියන්නේ මම රූප රංගන මොකක්ද එකට කියන්නේ මේ රංග භූමියට ගිහිල්ලා තමයි පිටපතේ ඉතුරු ටික කියෙව්වේ. කියන්නේ මේ මම දන්නවා මේක පටන් ගත්ත විදිහ ඉතාම සුන්දරයි. ඊට පස්සේ මම ගිහිල්ලා ඊට පස්සේ මම මේක වෙන මුකුත් නෑ, මම මේක අධ්‍යයනය කරලා 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 පස්සේ මම ඉතාම රසවත් ටෙලිනාට්‍යයක මහා මේ මම
දවසක් ධර්මප්‍රිය ඩයස්සාව අපි දෙන්න එකට රඟපාන අපි දෙන්න දැන් පුහුණු වෙන්න එපා. ඒ පුහුණු වීමට කලින් කරන දර්ශනයේ මේ ඉවර වෙනකන් දර්ශනය හමාර වෙනකන් අපි දෙන්න මෙහෙම කතා කරිනකොට මම මේ අයියා මොකද්ද අයියේ මේක මොකද්ද වෙන්නේ අයියේ මේක මමත් දැන් උත් එදා ඇවිල්ලා ඉතින් මම බලපංකො ඔය තියෙන මේ මේක තමයි මේක තමයි කොහොමද අයියේ මේක අයියටම අදපු කතාවක්ද ඔයද අයියා කියලා හරි එහෙම නිකන් ඩයස් කීපේ ඉතින් මේ කොහොම හරි ඒ මේ මේ දැන් හරි ලස්සන වැඩේ කියන්නේ මේ මං කිව්වා කලින් කියන්න ඕනේ කියලා මේ 19 වෙනිදා මගේ උපන් දිනේ එන දවසට මේ බූඩිගේ ෆිල්ම් එකත් රිලීස් වෙනවා මේ ටෙලිනාට්‍ය රයිගම් ටෙලිස් කියන උත්සවේ මේ කියන්නේ නිර්දේශිත අයට වෙනම සාදයක් ඒගොල්ලෝ පවත්වනවා ඒකත් එදාමයි තියෙන්නේ ඒකටත් මේ නාට්‍යයයි තවත් හොඳ නාට්‍යයක් කරාමම ඒ අවුරුද්දේම මේ කියන්නේ ඒක ඊට ඉස්සෙල්ලා අවුරුදු කරාට ඒක පස්සේ ආවේ ඒ තනි අතට යන පාර වන් වේ කියලා ඉතාම විශිෂ්ට නිර්මාණයක් මේ මේ නිර්මාණ දෙක මේ මම මේ දෙකේම සම්බන්ධ වෙලා හිටියා. ඉතින් මම දන්නේ නැහැ මේක මේගොල්ලෝ මට අණගහලා තියෙන්නේ මොකටද කියලා. ප්‍රථම වතාවට තමයි ඒගොල්ලෝ මට ජීවිතේටම ඉන්වයිට් කරලා නැහැ කවදාවත් රයිගන්ටලිස්. ඉතින් මේ බූඩිතාම මට මේ රාජකාරී මට්ටමින් ආරාධනා කරලා නැහැ. යාළුකමට කියලා තිනවා වරෙන් වරෙන් කියලා. ඉතින් මම දැන් මේගොල්ලෝ නම් එවලා තියෙන්නේ දැන් ඔක්කොම රෝමයේ. ඉතින් මම දැන් මොකටද යන්නේ මේක දැන් උපන් දිනෙත් තියෙනවා අරකත් තියෙනවා. හැබැයි හෝටෙල් එකයි රීගල් සිනමාශාලාවේ දෙක එකළඟ තියෙනවා. මට හොඳ වාහනේ තනම දාලා ගිහින්නත් පුළුවන්. බලමු මොකද වෙන්නේ කියලා. කාලයක් ඔබව මේ අනුවර්ත නාමයකින් උත් හැදෙනවා චරිතයක නාමකින් දණ්ඩා. ඔව් ඒක මේ දණ්ඩා කියලා ඇත්තටම මිනිස්සු ජීවත් වෙලා තියෙනවා දකුණු පළාතේ. මේ ඒ චරිතය පාදක කරගෙන හදපු ටෙලි නාට්‍ය. ඒ ටෙලි නාට්‍ය නිර්මාණයේ වෙද්දී තමයි මගේ පියාගේ මරණය සිද්ධ වුණේ. ඉතින් ඒක මේ දණ්ඩා හොඳට ජවය තිබිච්ච කාලේ කියන්නේ එහෙමත් කියන්නත් බැහැ ජවය ගිලිහින කාලේ වගේ දුවන චරිත ඒ කියන්නේ දුවන අවස්ථාවේ චරිතේ වේගෙන් දුවන ඒ මහා කියන්නේ තරුණ ජවය තිබිය යුතු තාමත් සමහරලට ඒ වගේ දේවල් කරන්න හම්බ වෙනවා. ඉතින් ඒ වගේ නාට්‍යයක් තමයි ඒක. ඉතින් දණ්ඩා කියලා හැඳින්වුවා. ජුණ්ඩයියා කියලා හැඳින්වුවා කඩුල්ල කරද්දි. කඩුල්ල කරද්දි මම මේ කාලේ මම මේ කඩුල්ල කරලා ඉවර වෙලා මම කඩදාසි සංස්ථාවේ වැඩ කරන්නේ ඇබිලිපිටියේ. ඉතින් මම සමහරලට මගේ බිරිඳගේ ගෙදර තියෙන අලුත් නුවර බලංගොඩ ටවුමේ බස් එක නවත්වනවා මේ තේබොන්න. ප්‍රෑ වෙලාවේ. ඊට පස්සේ බලංගොඩ තරුණ උදවිය මාව අඳුරගෙන ඒ කාලේ පාරේ එහා පැත්තට ගිහිල්ලා ජුණ්ඩයියේ ජුණ්ඩයියේ ගාන දැන් මම මට නෙවෙයි වගේ මම මේ ගණන් ගත්තේ නැහැ. හරි ඒ කියන්නේ මම නෙවෙයි මේ කියලා ඒ වගේ ඒ ඌ නෙවෙයිද කොයිද බං හරිද එනේ අර අන්න එහෙම ඒවත් ජුණ්ඩයියා ඒ කියන්නේ ඒ වෙනම හරිම ලස්සන චරිතයක් ඒ කඩුල්ල ඊටත් වැඩිය මම ආසම මෙතෙක් රඟපාපු පතිරාජගේ කඩුල්ල මේ ඒකයි මේ තව පතිරාජම කරා මේ කුකුලන් කෙටවීම ඒ කියන්නේ ඒක පෙන්වුවේ නෑ මම නම් දැක්කේ නෑ ස්වර්ණවාහිනී කරේ ඒක සිනමාවක් ඒ කියන්නේ ටෙලි චිත්‍රපටයක් ඒක ඒක මොකද දන්නේ පෙන්වුවේ නැත්තේ ඒක මේ මේ විශිෂ්ටම එරික් කෙලියප්පාරච්චිගේ රචනයක් මේ කුකුලන් කෙටවීම ඒ කියන්නේ අලු සහ පැණි ඒකේ නම අලු සහ පැණි මේ ඒක තමයි මම මේ දැකපු නැති නිසා ඒක තවත් ආසයි ඒ චරිතය ඒ කියන්නේ මෙතෙක් මං කරපු චරිත වලින් මං ආසම චරිත දෙකක් මෙතෙක් කරපු චරිතවලින් ආසම චරිත දෙකක් ගැන විතරයි ඔය කිව්වේ. නමුත් කලාකරුවන් වශයෙන් අපි හොඳාකාරම දන්න දෙයක් තමයි චරිත තියෙනවා තමන් ආස කරන රඟපාන්න ආස කරන නමුත් රඟපාන්න තාමත් හීනයක් වෙල තිබුණ. එහෙම චරිතයක් තියෙනවද රංගනේන් දායක? ඔව් දැන් මට මේ මේ හාමුදුරු කෙනෙක්ගේ චරිතයක්. කවුරුත් මට දවසක් අණ ගැහුව කෙනෙක්. ඒක මං ගියේ නෑ. පස්සේ පතිරාජ මට හොඳටම බැන්නා එයිඹ ගීනෙත් කියලා. එයා හරි විශිෂ්ට නිර්මාණකරුවෙක් ලංකාවේ අද ඉන්න. විශිෂ්ටතම සිනමාකරුවෙක් අද ඉන්න. මම නම කියන්නේ නැහැ. ඒක මගේ යාළුවෙක් කරා. ඉතාලම හොඳට කරා එයා. ඉතින් සමහරවිට මම ප්‍රතික්ෂේප කරපු චරිත ඉතාලම දුර්වල ඉදිරි කරන ඒ අවස්ථාත් දැකලා තියෙනවා මම. ඉතින් මේ මේ එහෙම වෙලා තියෙනවා. ඉතින් මට හරි පොඩි දුකකුත් තියෙනවා. නමුත් මේ 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 කවදා හරි හම්බ වෙයි. ඉතින් එහෙම හම්බුනේ නැතයි කියලා ඉතින් මොනව කරන්නද නේ?
නෑ නෑ අනිවාර්යෙන්ම හම්බ වෙයි. මොකද තමන්ගේ හිතේ තියෙනවා නම් ආශාවක්, ඒ ආශාව අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. මොකද කලාකරුවන් වශයෙන් සමාජයට මෙහෙවරක් කරන කලාකරුවන් තමයි අපි හැමදාමත් මේ මැදිරියට කැඳවාගෙන ඉන්නේ. ඉතින් අපේ සුබපැතුම් හැමදාමත් ඔවුන්ට හිමි වෙනවා. ඔබේ බාහිර ස්වරූපය මත ඒ අනුව චරිත ලැබෙනවා කියලා කවුරු හරි කිව්වොත්? ඔව්, ඒ මං හිතන්නේ ඩීඑස් නායක චරිතේ මේ මම ඒ වගේ මොන හරි දෙයක් ඇති වගේ. ඉතින් අපිටත් හිතෙනවා ඒක. ඔය ඒක නෑ මෙහෙම. ඉතින් අර අර ඒකනේ, අර ඒක පෞරුෂයනේ. අනිවාර්යයෙන් ඒක නැතුව නිකන් කෙනෙකුට ඒක කරන්න බෑ. මේ 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 සහ ඒ චරිතය නිරූපණය කිරීම අභියෝගයක්. මොකද ඩීඑස් සේනානායක චරිතය කියන්නේ තමත් ප්‍රතාපවත් චරිතයක්. ඒ චරිතය දිහා මිනිසුන් බලන විදිය ඒ විදියටම තියෙන්න ඕනේ. මොන වගේද අභියෝගය? ඒක ඔව්. ඉතින් මේ දැන් මම ඒ වෙලාවේ කොණ්ඩේ කපල කොටට, මීටත් වැඩි කොටට කපල තිබිච්ච ඡායාරූපයක් දැකලා තමයි ඒගොල්ලෝ මේ බලලා 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 මේකම තමයි හරියන්නේ වගේ ඒගොල්ලන්ට එන්න ඇති. ඉතින් දවසක් එයා නාට්‍ය, මම ඒත් ඔය වේදිකා නාට්‍ය මනෝගේ බලන්න ඇවිල්ලා මට කිව්වේ මේ අයියා අපි මෙහෙම එකක් කරනවා මේ, මං කව බලමු කියලා. මම ඕන කෙනෙකුට කියන්නේ බලමු කියලා. ඉතින් බලමු බලමු කියලා ඊට පස්සේ දැන් ඒක කරා භාගයක්. එහෙම තමයි. ඉතින් අපිට බලා ගන්න පුළුවන්කම ලැබේවි. සාමාන්‍යයෙන් මේ අපේ මේ කලාවේ තියෙන අර්බුදකාරී පැත්තකුත් තියෙනවානේ, අපිට පේන්නට තියෙනවානේ. දැන් චෝදනාවක් තියෙනවා පැරණි කලාකරුවන්, අපි ජේස්ටේයින් වශයෙන් සලකන කලාකරුවන්ගෙන් චෝදනාවක් තියෙනවා මේ නව පරපුරේ ශිල්පීන් දක්ෂයි. නමුත් ඇතැම් ශිල්පීන් ඉන්නවා කලාව ගැන හැඟීමකින් නෙවෙයි මේ කටයුතු කරන්නේ, අපිට ඔවුන් එක්ක වැඩ කරන්න කැමති අපහසුයි කියලා. අලුත් පරම්පරාව කියනෝ පැරණි කලාකරුවන් ඔවුන්ට එහා දෙයක් නැහැ, ඔවුන් තමයි ඉන්න ශිල්පීන් අලුත් පරම්පරාවට ඔවුන්ගේ තැන ගන්න බැහැ කියලා. මේ දෝලණය, මේ දෙපැත්තට අදින කාරණාව පිළිබඳ ඔබ මොන වගේ මතයකද? ඔව්, දැන් අපි වයසින් මුහුකුරා යනකොට අපි දැක්කා පරම්පරා දෙකක් විතර. ඒ කියන්නේ මම නම් එහෙම දකින්නේ නැහැ ඔය කියන විදිහට. ඒ කියන්නේ දැන් ඔය දැන් ඉන්න අලුත්ම පරම්පරාව, ඒකෙත් ඉන්නවා ජ්‍යෙෂ්ඨ වෙලා කට්ටියක්. ඒගොල්ලෝ හරිම දක්ෂව ඉන්නවා. ඒ කියන්නේ නම් කියන්න කමන්නේ නැද්ද? දැන් මේ ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ නම් කියවෙන්නේ නැති වෙනවා. නිනෝ ඉන්නවා, සාරංග ඉන්නවා. ඒ ඊළඟ අලුත්ෙන් ආව පරම්පරාව, ඊට කලින් පරම්පරාවේ සෑහෙන පිරිසක් ඉන්නවා. අපි එකට වැඩ කරපු උදවිය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ මේ මේ අපි 12ක් නාට්‍ය ගත්තොත් ඒ 12 දෙනාම මේ ඉතාම විශිෂ්ට රංගන ශිල්පීන්. ඒ කියන්නේ 12 Angry Men කියන ඒ, ඉතින් ඒ වගේ ඒ කියන්නේ ඒකෙත් ඉන්නවා ජ්‍යෙෂ්ඨය ගොඩක්. මට වැඩි ජ්‍යෙෂ්ඨයෙක් W ජයසිරි, අභාප්‍රාප්ත මේ ගාමිණී විජේසිංහ, ඒ වගේ මේ ඒ සියලුම දෙනා ඒ නාට්‍ය හොයලා බලන්න. ඒක ඒ හිටපු අනික් 10 දෙනාම ඒ අපේ පරම්පරාවට වැඩිය පල්ලෙහා කට්ටිය හරිම විශිෂ්ට, එකිනෙකා පරයන විදිහේ දක්ෂකම් තියෙන අය. ඉතින් මේ ඉතින් මං කියන්නේ කවදාවත් එහෙම කියලා. දැන් මම අර කියපු අලුත්ම පරම්පරාවේ තව ඉන්නවා. තව නිලියෝ ගැන මං වැඩිය දන්නේ නැහැ. නමුත් මේ ඒගොල්ලොත් එහෙම කරන්න ඕනේ. එහෙම දක්ෂ අය දැන් ගොඩක් ඉන්නවා. දැන් අපේ පරම්පරාවට පස්සේ පරම්පරාවේ කෞශල්‍ය ප්‍රනාන්දු ඉතාම විශිෂ්ට රංගන ශිල්පියක්. ඉතින් මේ මේ නිර්මාණකරුවොත් ඒ වගේ, මේ අධ්‍යක්ෂකවරු ඒ කියන්නේ සෑහෙන ඉන්නවා. ඒ කියන්නේ හරි ආසයි එලත් එක වැඩ කරන්න. ඉතින් මේ හොඳ මේ අනාගතයක් පේනවා. නමුත් ඒකට බාධා අකුල් හෙලනවා මේ පිටරටවල මේ නිර්මාණ ගෙනිල්ලා බාල නිර්මාණ පෙන්වනවා. මොකද මුදල් ඉපයීම සඳහා ඒ ශිල්පීනුත් ඒවට සම්බන්ධ කරගන්නවා හඬ ගැයවීම වලට. ශ්‍යාම් ප්‍රනාන්දු ඉතාම විශිෂ්ට නළුවෙක් ලංකාවේ බිහි වෙච්ච. ඒ කියන්නේ මන් දන්නේ මම ශ්‍යාම්ගේ මුල්ම නාට්‍ය ඉඳලා බලලා තියෙනවා. ඔය රාජිත දිසානායකගේ මම එදා ඉඳලා ආදරය කරන නළුවෙක්. අද ඉන්න අපිට සමනලි මෙනිලියෝ හැටියට ඒ ඉතාම දක්ෂ අය ඉන්නවා අද. ඒ කියන්නේ මේ ඒගොල්ලොත් මට පස්සේ පරම්පරාවේ උදවිය. ඉතින් මේ මේ හරිම ආසයි. ඒ කියන්නේ හොඳ මේ හරි සන්තෝෂ වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම.
පසු පරම්පරාව ඒ කාර්යභාරය හරියටම ඉටු කරද්දී අනාගත පරම්පරාවකුත් බිහිවිය යුතු ඒ පරම්පරාවට අතහිත දීම තමයි ජේෂ්ඨයන් වශයෙන් කළ යුතු දේනෙත්. දැන් ඔබතුමන් නිර්මාණ තෝරා බේරාගෙනනේ නිර්මාණවල යෙදෙනවා කියලා අපිට සඳහන් කළේ. දැන් නිර්මාණ හොඳ නිර්මාණ කියන කාණ්ඩයේ යටතේ නිර්මාණයක් තෝරාගෙන ඒට දායක වෙනව රංගනයෙන් පුෘතියත් එක්ක මේවා සමබර කරගෙන දැන් අපි මෙහෙම හිතුවෝතින් මේ අර්බුදකාරී තත්ත්වයක් එක්ක නාලිකාවලින් අඩු මුදලකට නිර්මාණ මිලදී ගන්නට පෙළඹිලා ඉන්න වකවානුවක නිෂ්පාදකවරුන්ට වැඩි පිරිවැයක් දරලා නිර්මාණ කරන්න හැකියාවක් නැහැ. එතකොට තියෙන මුදලින් ශිල්පීන් කිහිප දෙනෙක් තෝරාගෙන තමන්ගේ ඒ වෘත්තිය ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය නිසා නිර්මාණ කරනවා විය හැකියි. එතකොට හොඳ නිර්මාණයක් බිහි වෙන්න තියෙන ඉඩකඩවලට මොකද වෙන්නේ? කවුද එතනදී වගකීම ගන්නට අවශ්‍ය? ඔව් දැන් රටේ ආර්ථික තත්ත්වය ඒ කියන්නේ පරිහානියට පත් වෙලා තියෙන යුගයක්. ඒක අවංකවම පිළිගන්න එපා. ඒකෙන් ගොඩ දාන්නනේ මේ උත්සාහයක් දැන් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී තමයි ඔය කියන ප්‍රශ්නේ ගොඩක් බලපාන්නේ. ඒත් ඒවයින් මේ ගොඩ එන්නේ කියලා මේ ඔය විදියට ඒ කියන්නේ බාහල ඒ කියන්නේ රජයනුත් තියෙන්න ඕනේ මේවට අනුග්‍රහයක් සහ ඒ කියන්නේ රුකුලක්. ඉතින් මේ ඉතින් ඕක හරි සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ කියන්නේ කතා කරද්දී මේ කෙලින්ම කියන්න ඕනේ ඒ කියන්නේ ඒක ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි පහුගිය කාලේ තිබිච්ච ප්‍රශ්න. ඒ කියන්නේ අපි ඕනට වැඩිය ණය අරගෙන වියදම් කරලා හොඳම උදාහරණේ ටෙලිනාට්‍යයක් පෙන්වන්න රූපවාහිනී ආයතනයේ රූපණ සංස්ථාවේ මේ මේ මොකද ඒකට කියන්නේ අල්ලසක් දීම දක්වා මේක දික් වෙලා තිබුණානේ. ඒ කියන්නේ ඒ තරම් මොකද මම හොඳටම දන්නවා මට මම රංගපාපු ටෙලි නාට්‍යයක මට එන්න තිබුණු මුදලෙන් කොටසක් කපල ඉවරලා මගේ මේ දෙයිමනාව දුන්නම මම බැලුවා මාර වැඩනේ. ඒ කියන්නේ මමත් අල්ලසකට සම්බන්ධ වෙලානේ. එදා ඉඳලා මම මේ ටෙලි නාට්‍ය රංගනේ රංගපෑම නවත්තලා හිටිය අවුරුදු තුනක් විතර එක දිගටම. ඒ කියන්නේ මම ලැජ්ජයිනේ. ඒ කියන්නේ මොනවද මෙහෙමද රඟපාන්න ඕනේ? ඒ කියන්නේ පෞගිය වකවානුවේ. ඒ කියන්නේ ඉස්සර තිබුණු පාලනය සමයේ. ඊට පස්සේ මේ තමයි දැන් ඔය මම ඒකේ අවසාන කාලේ තමයි ඔය නාට්‍ය දෙක කරේ. නමුත් මේ ආපු මේ නව පාලනයක් බලයට පත් වුණාට පස්සේ ද අවුරුදු දෙකක් විතර අපි බලාගෙන ඉන්නවා අවංකවම කියන්න ඕනේ. නමුත් තාම එහෙම මේ පේනුවක් නැහැ. මේ පේන්න දෙයක් කරලා නැහැ කලාවට. කෙලින්ම කියන්න ඕනේ එහෙම නැහැ. නිකන් බොරුවක් කරනවා කියන්න අපි විශ්වාස කරනවා. ලොකු අමාරුවකේ තියෙන තත්ත්වයකින් ගොඩ එන්න උත්සාහ කරනවා. අපිත් ඒකට හොඳ සහයෝගයක් දෙනවා ඕන වෙලාවක. ඉතින් අපි බලාගෙන ඉන්න තවත් චුට්ටි කාලයක් අපි බලනවා. ඒ කියන්නේ බලලා මේ තරුණයෝ ඉන්න ඕන තරම් මේ තීරණ ගන්න බලමු. කලාවේ උන්නති. ඔව් කලාව අපි කලාව අපි රැකගන්න යුතුයි අනිවාර්යයෙන්ම. ඉතින් ඒක මම හිතන්නේ නරකතරයි කියලා. මේ මොකද මේ ඔයා කිව්වා වගේ නිර්මාණවලට ඒ කියන්නේ සහභාගී වෙන උදවියට හොඳ ඒ කියන්නේ ගෙවීමක් කළ යුතුයි. ඒකනේ ප්‍රධානම දේ. ඉතින් ඒක නැතුව මේ නිර්මාණ කරන්න බෑ. නිකන් මුදල් ලිපීම සඳහා හැම දෙයක්ම මුදල් ලිපීම සඳහා කලාව මුදල් ලිපීම සඳහා. ඒ කියන්නේ කලා හොඳ නරක කියන්නේ ඒකයි. ඒ කියන්නේ තිබ්බ ගැහුවා. දැන් අපි ඒ කාලේ කඩුල්ල ටෙලිනාට්‍ය එක දර්ශනයක් තියෙනවා. මේ කවුද මේ ජැක්සන් ඇන්තනි මහත්තයයි ක්ලීටස් මෙන්ඩිසුයි එන දර්ශනයක්. පතිරාජ ඒක අවස්ථා 29ක්. ඒ කියන්නේ කට් ආයි යනවා බර ඔරුව පැදගෙන ඈතට ආයි එනවා ආයි. ඔක මුළු දොයා කියන්නේ උදේ පටන් ගත්ත එක අපි දවල් කෑමට නවත්තනව දෙකට විතර නැවැත්තුවේ. ඉතින් පස්සේ ෂූට් කරෙත් නැහැ. ඊට පහුවෙන්ද දවසක තමයි ඇවිල්ලා ඒක කරේ. ඒ කියන්නේ අපි ඒ දර්ශනය නිවැරදිව ගන්න ඕන නිසානේ පතිරාජට හරි ගියේ නෑ. ඉතින් අද එහෙම කරන්නේ නෑනේ. ඔයා කියන්නේ අද මම දැන් ඔය පහුගිය කාලේ මම බැලුවා එක දවසට කරනවා දර්ශන 10-12. ඒ කියන්නේ එපිසෝඩ් එකක් සම්පූර්ණයෙන් ඉවර කරනවා. දැන් කරනවලු මට ආරංචි එපිසෝඩ් දෙකක් කරන්න හදනවලු. ඒක හොඳ නරක මොකක්ද කියන්නේ වැරදුනා. දැන් ඔයා හොඳ නරක කියන එක ඉස්සෙල්ලා හෙවනේ. හොඳයි කියන්නේ ඒකනේ. දැන් අපි කියමු දැන් මේ මම කතා කරන වචනයක් වැරදුනාම ඒක ටෙලිනාට්‍යක අවස්ථාවකට දෙබස් කන්දේකට උපයෝගී කරගත්තොත් වැරදිච්ච වචනයක්. ඒක වැරද්දක්නේ. හොඳක් නෙවෙයිනේ ඒක නරකක්නේ. අන්න ඒ වගේ තමයි. ඒවත් ඒගොල්ලෝ උපයෝගී කරගන්න. ගමන ඒක දාන්න රයිට් කියලා යනවා. ඉතින් එඩිටින් ටේබල් එකේදී සහ අන්තිමට පෙන්නකොට
දැන්වීම් යවන්න අර එඩිටර්ලා ඕනේ නැහැ. ඒගොල්ලොන්ට ඕන තැනින් ඩොක් කරලා කපනවා. නිර්මාණ අච්චර අමාරුවෙන් කරන මිනිස්සුන්ගේ හොඳ නිර්මාණ එයාලට ඕන තැන් වලින් කපලා මේවා දානවා. මේ දැන්වීම් දානවා. ඉතින් ඔයක තමයි ලොකුම ප්‍රශ්නේ. කියන්නේ නිදහසක් තිබිය යුතුයි. ඒ කියන්නේ ඒකට මම හිතන්නේ මේ එයා ටයිම් වලට මොකක් හරි තියෙන්න ඕනේ රාජ්‍ය අනුග්‍රහය මත. ඒක නිර්මාණයක් රසවිඳින්න ප්‍රේක්ෂකයට, ප්‍රේක්ෂකයෝ අනිත් පැත්තෙන් ප්‍රේක්ෂකින්ට තියෙන අයිතිවාසිකමන්නේ ඒව සඳහා සටන් කරන්න. ඉස්සරහට ඒවත් බලමු. එතකොට මේ කතා කරන්න ඕන දේවල් පැහැදිලිවම ඒ පිළිබඳව කතා කරනවා නම් හෝරාවක් මාති. දවසක් දෙකක් කතා කරලත් කතාව නිමා කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ තරම් අපේ කලාව පිරිහෙනවාද කියන කාරණාව එස්සැකේ අපේ තුලත් තියෙනවා. මොකද තරු බිහි වෙනවා අඩුයි දැන්. හැමදාමත් කතාබහට ලක් වෙන චරිත අපි දකින්නේ නැහැ. අපි හැමදාමත් ආදරය කරන්නේ අපිට හිටපු පිරිසක්, ජ්‍යෙෂ්ඨ පිරිසක් තමයි අපේ මතකයේ හැමදාමත් ඉන්නේ. තරු බිහි වෙනවා, ශිල්පීන් බිහි වෙනවා, සෝඩා බෝතලේ කැඩුවා වගේ නැති වෙනවා. මේ නිසාම තමයි මේ පැරණි ශිල්පීන් රැකගත යුත්තේ. කලාව ගැන, නිර්මාණ පිළිබඳව හරි අවබෝධයකින් කතාබහ කරන්නට හැකියාව තිබෙන ශිල්පීන් අපි හැමදාමත් ආදරණීය තරුව මේ හෝරාව හැඩ කරන්නට කැඳවාගෙන එන්නේ. ඔබටත් යම් දැනුමක් අර ඔබතුමන් කිව්වා වගේ කලාකරුවන්ට තමයි ඒ පිළිබඳව හැකියාව තිබෙන්නේ. සාමාන්‍ය ජනතාවට හොඳ නරක කියා දෙන්නට, අනේ හොඳ නරක කියා දෙන පරමාර්ථයෙන් තමයි අපි මේ කතා බහ හැමදාමත් ආදරණීය තරුව හැඩ කරන්නට මෙවැනි ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් කැඳවාගෙන ඉන්නේ. ඉතින් පැයක කාලයක් ගත වුණාද කියලත් මට හිතෙනවා. මොකද කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. නමුත් නිෂ්පාදකතුමන් කියනවා අපිට ලැබිලා තියෙන කාල වේලාව ඉක්මනින්ම අවසන් වෙලා කියලා. අවසාන වශයෙන් ඔබතුමාට කියන්නට හැකියාව තියෙනවා කලම්බ ටෙලිවිෂන් අපි ගැන, ජාත්‍යන්තරයේ ඉඳලා අපිව නරඹන ප්‍රේක්ෂකීන්ට, ඔබට ආදරය කරන ප්‍රේක්ෂකීන්ටත් වචනයක් කියවන්න අවස්ථාවක් තියෙනවා. ඔව්, මේ ලංකාව අපේ රට, අපේ රට මේ අනික් රටවල් එක්ක බැලුවම ඉතාම සුන්දර රටක්. මේ වගේ වාසනාවන්ත රටක් මම හිතන්නේ ලෝකෙම තියෙනවා කියලා. එක එක රටවල ගිහිල්ලාම දැනෙනවා. ඉතින් මේ රට, මේ ඒ අපේ රටට අයිති තැනට අපි මේ රට ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ අපි අපේ රට මුළු ජාත්‍යන්තරයත් එක්ක සමව කෙලින් හිටගන්න පුළුවන් තැනකට අපි එන්න ඕනේ. ඒ කියන්නේ මේ රටේ හොඳ, මේ රටේ නරක නෙවෙයි. අරම කිව්වා මේ රටේ හොඳ, මේ රටේ හොඳ අපි කියන්නේ මේ රට කොච්චර සුන්දර රටක්ද. ඒ රට විතරක් නෙමෙයි මුළු ලෝකවාසීන්ම එකතු වෙලා මේ අර කලින් කීවන අමාරු කියනවා වගේ ලෝක ගම්මානයක්, මේ විශ්ව ගම්මානයක්. ඉතින් අපි ඒ තැනට යන්න නම් අපි මේ මෙහෙම නෙවෙයි, තව ලොකු පිමිටි රාශියක් පයින්න තියෙනවා. ඉතින් ඒවා පැනලා අපේ රට මේ හරි ආඩම්බර රටක් මේ ලෝකයට. ඉතින් මේ ඒ රට වෙනුවෙන් අපි, ඒ ජනතාව වෙනුවෙන්, සමස්ත ලෝක ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් වැඩ කරන්නට අනාගතයේදී හිත අදිටන් කරගමු. අනිවාර්යෙන්ම බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට අද අපේ ආදරණීය කතාබහට එකතු වුණාට, සහ ඉදිරි වැඩ කටයුතු සියලුම දේවල් සාර්ථක වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රයිගම් ටෙලි සම්මාන උරලට නිර්දේශ වෙලා තියෙනවා. ඉතින් සම්මානයක් අනිවාර්යෙන්ම ලැබේවි, අපි ඒ පිළිබඳව විශ්වාස කරනවා. මොකද ඔබතුමන්ගේ නිර්මාණවල ගුණාත්මක භාවය දිහා බැලුවහම, සහ අපේ රටේ සොඳුරු තැන් කලාව තුළින් ප්‍රේක්ෂකයා අතරට ගෙන යන්නටත් හැකියාව ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි අද අපේ මේ සොඳුරු කතාබහට එක් වුණාට. ආයුබෝවන් කියලා සමුදෙන. ආයුබෝවන්. හැබැයි අපි සමු ගන්නේ එතුමාගේ තවත් චිත්‍රපට දර්ශන කිහිපයකින්. ඔබට මතකයි ඔබ ඉතාමත් ආදරය කරපු චිත්‍රපටයක් අංජලිකා. අංජලිකා චිත්‍රපටයේදීත් එතුමන්ගේ රංගනය අපි බොහොම අපූර්වට දැක්කා. ඒ චිත්‍රපටයේ, අංජලිකා චිත්‍රපටයේ බොහොම අපූර්ව රංගනයකින් තමයි අද ආදරණීය තරුව මෙලෙස අවසන් කරන්නේ. මට මේ කිසි දෙයකින් දැන් වැඩක් නැහැ. මං ආපහු නොඑන්නම ලංකාවෙන් යනවා. සුදු බේබි, පොඩ්ඩක් ඉන්න සුදු බේබි. හාමු මහත්තයට දොස් කියන්න ඉක්මන් වෙන්න එපා. මටත් කියන්න කතාවක් තියෙනවා. මාමි නැති වෙලා 3 මාසයක් ගියාට පස්සේ දවසක මං අපේ ආමුගේ හිතට ලොකු බරක් දුන්නා. සුදු බේබි, මට ආමු මාතර කතා කරන්න ඕන. ඉතින් කතා කරමු අපි දවස. සුදු බේබි ඇතුළට ආවා නම් ඔබ මට අනකරනවද පිය දවස? ආමු නෙමෙයි නම් අනකරනවා විතරක් නෙමෙයි,
මරාගෙන මැරෙනවා. ආව මහත්තයා හින්දා මගේ ගෑණිගේ බඩට මාස 3යි. මට සමා වෙන්න ලොකු හාම්. මං හින්දා තමයි මේ සේරම සිද්ධ වුණේ. පරම්පරා ගාන කපි මුල්ගොඩ වලවට කැමරුවා. ඒ වලව අයිති කරගන්න මට හීනයක් තිබිච්ච හින්දා තමයි මේ සේරම සිද්ධ වුණේ. අනේ සුදු බේබි, අම්මාත් ලගෙන හිටක් හිටන්න එපා. අම්මා ඇත්තටම මට කවදාවත් තවඩක් දුන්නේ නැහැ සුදු බේබි. අංජලිකා, අංජලිකා පියදාසගෙන තරු.